අපි දැක්ක මේ අධිකරණ බලයේ ගමට දීලා 88 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරපු ආකාරය. තුණ්ඩු කෑල්ලෙන් තමයි අධිකරණ තීන්දු ගත්තේ. තුණ්ඩු කෑල්ලෙන් තීන්දුව తీරන අරගෙන ඒගොල්ලන්ට කැමැති අයව කැමැති විදියට ඝාතනය කරා. රූපවාහිනී වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණේ නැත්තම් ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ සමාජිකයෙක් කිව්වා "ඔව් මෙරුව තමයි මේ මෙරුව අය" කුඩුකාරයෝ ගණිකාවෝ එමත් නැත්නම් තවත් වැරදි වැඩ කරපු අය. නමුත් අපි දන්න විදිහට අපි දැක්කේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකොලිපුතුමාව ඝාතනය කරා. තවත් රජයේ සේවකයින් ඝාතනය කරා. සේවය කරන පොලිස් නිලධාරීන් ඝාතනය කරා. මාධ්‍යවේදීන් ඝාතනය කරා. රජයේ ප්‍රවෘත්ති පත්‍ර විකුණපු අයව ඝාතනය කරා. ඒගොල්ලෝ ඝාතනය කරා කියලා පිළිගත්තා. එවන ඝාතනය කරා කියලා පිළිගත්ත පක්ෂයක් තමයි ජාතික ජන බලවේගය හැටියට අද වෙස් මාරු කරගෙන මේ ජනතා විමුක්ති පෙරමුණ මේ කටයුතු කරන්නේ. අපි දැක්ක ලාල්කාන්ත මහත්මයා කියනවා දැන් ඊයේ පෙරේදා අලුතෙන් එයා YouTube නාලිකාවකට කියලා තියෙනවා ආයුධ සන්නද්ධ අරගලයක් අවශ්‍යයි. ගහලා එලවන්න අරගලයක් අවශ්‍යයි ආයි කියලා. ලාල්කාන්තයි සුනිල් හඳුන්නෙත් තමයි පාර්ලිමේන්තුව වට කරලා පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කියලා ජනතාව එක්ස්ප්‍රෙස් කරේ. එදා ජනතාව එක්ස්ප්‍රෙස් කරලා ජනතාව කුපිත කරලා බැලුවා පාර්ලිමේන්තුවත් ගිනි තියන්න. ඉතින් මෙවැනි ත්‍රස්තවාදී කල්ලියක් ආකාරයෙන් වැඩ කරන පක්ෂයකය අද ජනතාව බියවද්දනවා. මේගොල්ලෝ හදන්නේ නැවත භීෂණෙන් ත්‍රස්තවාදයෙන් මේ ඒගොල්ලන්ගේ අවශ්‍ය දේශපාලන අරමුණු ඉටු කරවා ගන්න.